නැති කොරෝනා කාලේ වියට්නාමේ සෞඛ්‍ය අමාත්‍යවරයා වංචාවක් කරලා චෝදනාවක් ලැබුවා නඩුවක් ඇහුවා දැන් මේ මාසයකට කලින් වියට්නාමේ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට අවුරුදු 17ක හිරදඬුවම් අත්තු එහෙම වංචා දූෂණ අහුනොත් දෙන්න දින දඬුවම් ඇමතියට කියලා බලන්න නැදිනු ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යා ඉතින් ඔය ඇසෙට ඇසගීටින පිළිකා මාරාන්තික පිළිකා රෝගෙට ගෙන එන්න තුරුත් මොහොරකම් හොරකල නිදෙල්ලින් හොරකම් කරපන් අඩුම කරන්නේ මේ පාලම බොක්කක් හදන එක මුන් හොරකම් කරන්නේ මිනිස්සුන්ට විදින මාරාන්තික පිළිකාවට දෙන එන්න තුනත් හොරකම් අන්තිම මානුෂික හොරකමත් මානුෂිකව කරපන් එහෙමත් දඬුවන්නේ මොන ඇමතියට දඬුවම් දුන්නේ නෑ දුන්න දඬුවම ඕස්ට්‍රේලියාවේ හෝටලෙන් පැනපු වෙලා වෙන මතකද නේද කකුලි මැණික් කටුව පිපරුවන් හදිසියේ ප්‍රායකට දෙකට විතර පුතා දූගනාව හෝටලෙට මිනිහා කලබලුණා පස්ස දොරින් පැන්නා වැටුණා ඇයි පැන්නේ කියන එක දන්නවනේ ඒ වැටිච්ච වෙලාවේ මැණික් කටුව පිපරුව එතකොට සෞඛ්‍යම තිනෙමි ඒ මැණික් කටුව හදන්න විතරක් කොච්චර වියදම් කරාද 1,09,00,000ක් ජනාධිපති අරමුදලෙන් මහින්ද රාජපක්ෂ කෙහෙලි රමුක්කැලගේ මැණික් කටුව හදන්න ඔපරේෂන් එකට යව මතකද මැණික් කටුවේ ඔපරේෂන් එකට අපි සල්ලි ජනාධිපති අරමුදලෙන් දැන් ඔයාලා ආබාධිත සොල්දාදුව ඉන්නවා සෙබළු නිලධාරී ඉන්නවා මුළු ජීවිත කාලෙම ඇස්සන්ද වෙලා කකුල් අතපය කැඩිලා සමහරලාවට ලොකු ඔපරේෂන් කරන්න වෙලා ජනාධිපති අරමුදලෙන් කෝටියක් එහෙම හම්බෙලා තිනවද නෑ හැබැයි අර කකුල හද කකුල කැඩිලත් නෙමෙයි මැණික් කටුව පුපුර 1,09,00,000 මේ නාස්තිකාර වියදම් වියට්නාමේ සෞඛ්‍ය අමාත්‍ය අහුවෙච්ච ගමන් දෙනවා හිරදඬුවම අවුරුදු 17යි මෙහි සෞඛ්‍ය අමාත්‍ය මුකුත් නෑ ඔය ඉන්නේ දඬුවම පරිසර අමාත්‍යකම දීපේ පොඩි කාලයක් ගියාට තව අමාත්‍යකමක් දුන්නා ගහපන් වැලි වෙලුනොත් පස් නේද කියලා ඉතින් මෙහෙම රටක් හදන්න බෑ ඉතින් වියට්නාමේ දිනු වෙන්නත් අපි බංගකොලොත් වෙන්නත් හේතු හරි පැහැදිලියි ඕකට බන්දුල ගුණවර්ධනගේ ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය උන්නේ නෑනේ නේද මේ හරි සරල දේවල් ඔකට මහා ප්‍රහාණ ආර්ථික විද්‍යාවක් ඕනේද ඔක තේරුම් ගන්න නෑ මේක තමයි රට වැටෙන්න හේතුව වියට්නාමේ සනස්මකට අනුව කුෂිකර්ම විතරක් නෙමෙයි හනෝයි ගුවන්තොටුපළෙන් බහිනකොටම එයාපෝට් එක වටේ තියෙන්නේ කුඹුරු තමයි කුඹුරු වල වැඩ කරනවා හැබැයි කුෂිකර්මෙන් සාම්ප්‍රදායිකකෙන් විතරක් නෙමෙයි වියට්නාමේ තියුනේ අද වෙනකොට ලෝකේ කාර්මික නිෂ්පාදනය විශේෂයෙන්ම අපේ ජංගම දුරකතන මොබයිල් ෆෝන් වල හැම චිප් එකක්ම ඒ පුංචි පුංචි උපාංග ඔක්කොම හදන්නේ වියට්නාමේ වියට්නාමෙත් වියට්නාම කාන්තාව 80% වියට්නාම් කාන්තා ශ්‍රමය තමයි ඒ පුංචි පුංචි කාර්මික නිෂ්පාදන වලට යොදලා තියෙන්නේ ඉතින් වියට්නාමේ අද ලෝකේ වේගයෙන් ආර්ථික වශයෙන් දියුණු වෙන රටක් තායෝජකයෝ ඇමරිකාවේ ආයෝජකයෝ චීනයේ ආයෝජකයෝ ෆෝචුන් 500 හොඳම ආයෝජකයෝ පොරකනෝ වියට්නාමෙට එහෙම ගන්නෙ නැහැ මොකද පොරයක් තියෙන්නේ පොලිමක් අපි එන්න කියනවා එකෙක් ඉන්නේ එන්න කියනකොටම අහනවා බැසිල් එහෙම ඉන්නවද කියලා නෑ බැසිල් නෑ දැන් ඉන්නේ සාගල කියපු ගමන් එන්නේ නෑ බැසිල් ඉස්සර හිටියා දැන් බැසිල්ට ආදේශ වෙලා ඉන්නේ සාගල රත්නායක ඉතින් අහනවා පුළුවන්ද වැඩේ කරගන්න බෑ දැන් සාගල කියලා ආදේශයක් ඇවිල්ලා ඉන්නවනේ ඒක අහපු ගමන් ෆෝචුන් 500 හැරෙනවා බංග්ලාදේශෙට වියට්නාමෙට වෙන කොහෙට අපිට එන්නේ නෑ පෝට් සිටි නෙමෙයි මොන සිටි හදුවත් වැඩක් මොකද ආයෝජකයා බලන්නේ මොනවද දේශපාලන ස්ථාවරත්වයේ තියෙනවද වංචාව දූෂණේ හොරකම නැද්ද යටිතල පහසුකම් හොඳයි. තෝයි ටික තියෙනවනම් ආයෝජකේනු. ඉතින් අද ඉන්නේ නැහැ. ඉතින් අපි බංකොලොත් වෙලා තියෙන්නේ මෙන්න මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති වැරදි ආදර්ශ නිසා. ඒ නිසා මේ රට හදන්න නම් අපි මේ පරණ කුණුවෙච්ච ක්‍රමය වෙනස් කරන්නම ඕන. ඒක තනි පුද්ගලයෙකුට කරන්න බෑ. බොරුවට නිකන් නේද? ගෝට આવුත් මෙහෙම කරනවා කියලා කයිවරු ගහලා නේද? වැඩ කරන අපේ විරුවා කියලා කරේ දැක්කනේ නේද අපි කියන්නේ අනුරදිසන්නක සහෝදරයට තනියෙන් මේක කරන්න බෑ බොරු කියන්න ඕනේ නැහැ නේද එහෙම තනියෙන් මේ ආර්ථිකයක් ගොඩ දාන්නම් එහෙනම් තියෙන්න ඕනි මොක්කරි මැජික් බලයක් ලෝකේ කාටවත් එහෙම මැජික් බල නැහැ නේ අර කවුද මෑනියු ඇවිල්ලා පොල් ගෙඩිය කෙලින් කරනවා වගේ නේද ආර්ථිකය කෙලින් කරන්නේ එහෙම ක්‍රමයක් නැහැ ඒක ඕනම රටක් චීනෙද කොරියාවද ජපානෙද මැලේසියාවද ඇමරිකාවද ලෝකේ දියුණුවේ සම්මත නැගරිහි රටවල් බටහිර රටවල් මොනප් කලාපෝල්ට අයිති රටක් වුණත් ඒ රටවල් දියුණු කරලා තියෙන්නේ සාමූහික කණ්ඩායම් ක්‍රමවේදයක් අනුව. නායකත්ව පුද්ගලයෙක් ඉන්නෝ. එහෙම නැතුව බෑනේ නේද? හැබැයි ඒ පුද්ගලයා වටා ගුණ වෙච්ච මහා දෙවන්ත නායකත්ව බලයනියක් තියෙනවා. ඒ නිසා අපේ ලංකාව මේ වැටිච්ච ලංකාව ගොඩ ගන්න අපේ කණ්ඩායම්
මිනිස් පවුර අපි ශක්තිමත් කරන ගන්න. ඒකට තමයි රටේ ජනගහණයෙන් බහුතරයක් වෙච්ච කාන්තා බලයනිය ඕනි. රට හදන්න රට ගොඩනගන්න නේද? ගොවි බලයනිය ඕනි. ධීවර බලයනිය ඕනි. තරුණ බලයනිය ඕනි. ඒ තරුණ බලයනිය තමයි නව නිෂ්පාදන නිර්මාණශීලී අලුත් දේවල් නවෝත්පාදනයන් රටට එකතු කරන්න. ධීවරයා කම්කරුවා ගොවියා නේද? කාන්තාව ඒ වගේම අර කිව්වේ අහසින් මුහුදින් ගොඩබිමින් මේ රට ගොඩනගන ඊළඟ බලයනිය තමයි මේ ඔබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහික විශ්‍රාම නැති කට්ටියත් මේකට අයිති. ඒ කට්ටිය හදවතින් ඉන්නෝ ප්‍රායෝගික වෙන්න අමාරු ඉන්නේ නේද? ඒක ඔබලා දන්නවනේ. ත්‍රිවිධ හමුදාවේ දැන් රාජකාරී දෙන සාතිසේ බහුතරේ හදවතින් ඉන්නේ මාලිමාවත් එක්ක. ඒක ඉතින් කවුද අපේ ලොක්කා සලේ දන්නෝ? සුරේෂ් සලේ දන්නෝ? සුරේෂ් සලේ දන්න හින්දා සුරේෂ් සලේ ආණ්ඩුවට රිපෝට් එකක් දෙනවා මේක වෙනස් කරන්න නම් මාලිමාවත් එක්ක එකතු වෙලා ඉන්න විශ්‍රාමික හමුදා කට්ටිය එතනින් කඩන්ඩ වැඩපිළිවෙලක් වහාම හදන්න කියලා. දැන් රිපෝට් එක දීලත් මාස 5ක් විතර වෙනවා තාම වැඩන්නේ. දැන් සලේට තද වෙලා ඉන්නෝ දීපු රිපෝට් එකට අනුව ආණ්ඩුව වැඩ කරන්නේ නැහැ කියලා. සලේට අහගෙන ඉන්න මේ කියන්නේ. මොකද සලේ හිතන්නේ අපි දන්නේ නැහැ කියලා. සලේ රිපෝට් හැදුවට ඒව ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ දේශපාලන නායකත්වයත් එක්කනේ නේද? මොකද ඒගොල්ලෝ බය වෙලා තියෙනවා. මේ ත්‍රිවිධ හමුදා සාමූහිකය ඇත්තටම මීට කලින් ලංකාවේ ඉතිහාසයේ කවදාකවත් කිසිම දවසක දේශපාලන ව්‍යාපාරයක් එක්ක මේ වගේ මහා විශාල පිරිසක් එකතු වෙලා නැහැ. මේ පළවෙනි වතාව මාලිමාවත් එක්ක එකතු වෙච්ච ඒක මහා දෙවන්ත බලයක්. ඒක තමයි සලී බය වෙලා තියෙන්නේ.